හසේ බියුටි YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ baby oil වලින් තියෙන මාස්‍ය ප්‍රයෝජන ගැන. මේ baby oil එකක් අලුතෙන් ඔයාලා කඩෙන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාලා කරුණු දෙකක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එකක් තමයි baby oil වල තියෙනවා hair oil එක. ඒ වගේම තමයි body oil එක. මේ hair oil එක ගන්නවා නම් අපේ body එකට use කරන්න බෑ. ඒ වගේම තමයි body oil එක ගන්නවා නම් hair එකට use කරන්නත් බෑ. ගොඩක් අයගේ ගෙවල් වල නම් හොයාගන්න තියෙන දෙයක් තමයි මේ baby oil එක. හැබැයි baby oil එකක් හරියට කොහොමද use කරන්න කියලා ගොඩක් අය දන්නේ නැහැ. අන්න ඒ මොනවද කියලා තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අත් කකුල් dry වෙන එක. එහෙම කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාලා use කරන body lotion එක ගාලා ඉවර වෙලා ඒක උඩින් baby oil ටික කාලේප කරන්න. එතකොට බොඩි ලෝෂන් එකේ තියෙන මොයිස්චරයිසින් ගතිය අපේ හමට උරාගෙන අපේ සම තෙතමනෙට ලක් වෙනවා අර බේබි ඔයිල් එක මගින්. එතකොට අපේ හමේ තියෙන ඩ්‍රයි ගතිය නැති වෙන්න බලනවා. ඊළඟ වැදගත්ම කාරණාව තමයි මේ අයිබ්‍රෝස්. ඒ වගේම තමයි අයිලෑෂ්. මේ දේවල් ගොඩක් අයගේ ඝනකම් නැහැ. හැබැයි ඔයාට පුළුවන් බේබි ඔයිල් වලින් අපේ ඇහි බැම ඇහි පිහාට ඝනකම් බවට පත් කරගන්න. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා රාත්‍රී නිින්දට යන්න පෙර මේ බේබි ඔයිල් වලින් ටිකක් ඇඟිල්ලට අරගෙන මේ අයිබ්‍රෝස් වලයි අයිලෑෂ් වලයි ගාලා හොඳට මසාජ් කරන්න. ඒ විදිහට ඔයාලා මාසයක් විතර කරගෙන යනකොට ඔයාලට පෙනේ මේ අයිබ්‍රෝස් වලයි අයිලෑෂ් වලයි ඝනකම් බවක් ඇති වෙලා තියෙනවා. ඊට අමතරව බේබි ඔයිල් වලින් කරන්න පුළුවන් තවත් වාසියක් තමයි අපේ මේ තොල් අඳුරු වෙලා තියෙනවා. ඒ වගේම තමයි තොල් පැලිලා තියෙනවා, වේලිලා තියෙනවා. මේ ගතිය නැති කරන්න පුළුවන් දෙයක් තමයි බේබි ඔයිල් වලින් ටිකක් අරගෙන අපේ තොල් වල ආලේප කරලා හොඳට මසාජ් කරන්න ඕනේ. එතකොට තොල් වල තියෙන පැහැය වර්ධනය කරගන්න, ඒ වගේම ඩ්‍රයි ගතිය නැති කරන්න, පැලිලා තියෙනවා නම් ඒ දේවල් නැති කරන්නත් මේ බේබි ඔයිල් වලින් හැකියාවක් තියෙනවා. තව විශේෂ දෙයක් තමයි අපි අත් කකුල් ෂේව් කරනවා. මේ ෂේව් කරනකොට කිසි දෙයක් ආලේප කරන්නේ නැතුව නිකම්ම ෂේව් කරනවා සමහර අය. හැබැයි ඔයාලට පුළුවන් ඔයාලා ෂේව් කරන වෙලාවට මේ බේබි ඔයිල් වලින් ටිකක් අරගෙන ගාලා ඔයාලට ෂේව් කරන්න. එතකොට අපේ සමයේ තියෙන ඩ්‍රයි ගතිය නැති වෙනවා. ඒ වගේම තමයි ෂේව් කරනකොට කැපෙන්න තියෙන ඉඩ ප්‍රමාණයත් අඩු කරන්න මේ බේබි ඔයිල් වලට හැකියාවක් තියෙනවා. ඒත් එක්කම තමයි ගොඩක් අය මේකප් දාන්න පුරුදු වෙලා තියෙනවා. ඒත් මේකප් එකක් දැම්මට පස්සේ අපි සම්පූර්ණයෙන්ම මේ මේකප් එක අපේ මූණේ රිමූව් කරලා දාන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ අපේ මූණේ කුරුලෑ ඒ වගේම ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා. මේ මේකප් රිමූව් කරන්නත් අපිට බේබි ඔයිල් එක යූස් කරන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන පුංචි දෙයයි. ඒ තමයි කොටන් පෑඩ් එකක් අරගෙන ඒකට මේ බේබි ඔයිල් වලින් ටිකක් දාලා පොඟවල ඉවර වෙලා අපිට පුළුවන් මේ මේකප් එක සම්පූර්ණයෙන්ම මූණේ නයින් කරන්න. තව තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ගොඩක් අයගේ වැලමිට, දණහිස් ඒ වගේම තමයි මේ අත්වල තියෙන ඇඟිලි පුරු. මේ දේවල් කළු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඩ්‍රයි වෙලා තියෙනවා. අන්න එහෙම කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ දේ අනිවාර්යයෙන්ම කරලා බලන්න. ඒ තමයි බේබි ඔයිල් වලින් ටිකක් අරගෙන මේ කළු වෙලා තියෙන තැන්, ඩ්‍රයි වෙලා තියෙන තැන් වලට හොඳට ගාලා මසාජ් කරන්න. මේ දේ කරන්න ඕනේ උදේටයි රාත්‍රියට. ඒ දේ අනිවාර්යයෙන්ම මාසයක් විතර කරගෙන යනකොට ඔයාලට පෙනේ මේ දණිස් වල, වැලමිට, අත්වල ඇඟිලි පුරුක් වල තියෙන කළු ගතිය ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඔයාලගේ කකුල් පැලිලා තියෙනවා නම් අන්න එහෙම හයිට මේ බේබි ඔයිල් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඔයාලට කරන්න තියෙන්නේ සුළු දෙය. ඒ තමයි ඇලෝජල් සහ බේබි ඔයිල් වලින් ටිකක් අරගෙන හොඳට මික්ස් කරලා ඉවර වෙලා මේ අපේ කකුල් පැලිලා තියෙන තැන් වල ගාන්න. මේ දේ කරන්න ඕනේ රාත්‍රී කාලයේදී පහෝදා උදේට සෝදලා ඉවත් කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලට මාසයක් වගේ කරගෙන යනකොට අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් ලැබෙනවා. මේ අපි හදාගත්තු මික්ස් එක ඔයාලට පුළුවන් ෆ්‍රිජ් එකේ තියලා මාසයක් වගේ කාලයක් පාවිච්චියට ගන්න. ඉතින් මේ වගේ ගොඩාක් වාසි ප්‍රයෝජන අපිට ගන්න පුළුවන් මේ බේබි ඔයිල් වලින්. මං හිතන ඔයාලා නොදන්න ගොඩක් දේවල් අද වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඒ වගේම තමයි ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඔයාලා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් ලස්සනම ලස්සන බියුටි වීඩියෝ එකකින් හම්බෙමු. Bye.